අයිබෝන් සත්‍යපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවස්දාව සිරස්තල වෙත පවතින තත්ත්වයේ හමුවේ මහනුවර නගර සීමාවේ පාසල් 45ක් හෙට සිට දෙසැම්බර් 4 දක්වා වසා දැමේ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානිටත් කොවිඩ් ළඟම බස් රථයකින් කොවිඩ් රෝගියෙකු හමු වුණොත් රුපියල් 10000ක් කොවිඩ් මරණයක් සිදු වුණොත් 50000ක් ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරයි මාස්ක් එකක් නොදාපු ප්‍රයිවට් බස් කොන්දොස්තරගෙන් ජනතාවට ලැබුණු ප්‍රතිචාරය නිවාර සුලිකුණාටුව ශ්‍රී ලංකාවට කිලෝමීටර් 195ක් දක්වා ආසන්න වෙයි ප්‍රදේශ රැසකට මහ වැසි සමග තද සුළං මාධ්‍ය භාවිතය සහ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද රේෂාඩ් බදියුදීන්ට ඇප හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අවසන් දවස් 8ක් ආව එක ගැන සතුටුයි මෛත්‍රී කියයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණ ආවරණයක් රනිල් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයම නායකයෙක් ඇමති රෝහිත කියයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙටින් ආරම්භයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත නිර්ත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවර් සුලිකුණාටුව මෙවන විට ශ්‍රී ලංකාවේ කංකසන්තුරේ වෙරළ තීරයට කිලෝමීටර් 195ක් ඊසාන දෙසින් ස්ථානගතව ඇති බව කලගුණිදා දෙපාර්තමේන්තුව පවසනවා මෙම තත්වය ඇතිවීමත් සමගම මෙවන විට දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි හටගෙන තිබෙනවා එමෙන්ම ප්‍රදේශ රසකට තද සුළං තත්වයන්ද බලපා ඇති බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් තොරතුරු වාර්තා කරන්නේ නිරතදික බෙංගාල බොක්ක මොහොදු ප්‍රදේශයේ පවතින නිවාර් චණ්ඩ සුලිකුණාටුව අද දහවල් වන විට ශ්‍රී ලංකාවේ කංකසන්තුරේ වෙරළට කිලෝමීටර් 195ක් ඊසාන දෙසින් ස්ථානගතව පැවතුණා. එය ඉදිරි පැය 6ක පමණ කාලය තුළ ඊතා චණ්ඩ සුලිකුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇති බවටයි මේවන විට අපේක්ෂා කරනු ලබන්නේ. අද මධ්‍යම රාත්‍රියේ පමණ වන විට මෙම ඊතා චණ්ඩ සුලිකුණාටුව ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙම පද්ධතියේ බලපෑම හමුවේ ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුර නැගෙනහිර වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුන් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 100ක් 110ක් පමණ ඊතා තද සුළං ඇතිවිය හැකි බවත් මුහුදු ප්‍රදේශ ඊතා රළු විය හැකි බවත් කලවුනිදා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තුරේ හරහා ත්‍රිකුණමලේ දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 සිට 3 පමණ දක්වා ඉහළ යාමේ තත්ත්වයක් පවතින බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර උතුර සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 60 සිට 80 දක්වා පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං නැතිවිය හැකි ශ්‍රී ලංකා වාසන්නේ පවතින මෙම සුලිකුණාටු තත්ත්වයත් සමග මේවන විට ප්‍රදේශ රැසක දැඩි වර්ෂාපතනයක් සහ තද සුළං තත්ත්වයක් පවතිනවා. වවුනියාව මන්නාරම මුලිතිය කිල්නොච්චිය සහ යාපනේ දිස්ත්‍රික්කවලට පසුගිය දින දෙක තුළ මෙන්ම අද දිනේද දහරනිපාත වැසි ඇද හැලෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. කාලගුණිදා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අනතුරු හැඟවීම් නොතකා ඊයේ පෙරවරුවේ ත්‍රිකුණමලයේ තිරකඩවොර දීවර තොටුපලෙන් මුහුදු ගිය දීවර යාත්‍රාවක් ඈත මුහුදේදී අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු සුළු තුවාල ලබා ත්‍රිකුණමලයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
මෙවන විට මහනුවර ප්‍රදේශයේද අධික වැසි ඇද හැලමින් පවතිනවා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ තිදෙනෙකුට දිවි අහිමි කරමින් සිදු වූ නායාමයේ සිදුවීම යලි සිහිපත් කරමින් මහනුවර දෙල්තොට පට්ටිගම් ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක කොටසක් හා පැති බැම්මක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. අදාළ පැති බැම්මට යටින් ජලයේ කාන්දු වෙමින් පවතින බවට හඳුනා ගැනීමත් සමග ඉහළින් පිහිටි නිවාසයේ පදිංචිකරුවන් ඉන් ඉවත් වීමට පියවරගෙන තිබුණා. සිද්ධියෙන් පහළ කොටසේ පිහිටි නිවසකටද දැඩි අලබහණී සිදු වුණා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය අදයි. අද දින විදේශ කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා. දැන් රජයේ දැන්වීම රජයේ මාධ්‍යන්ට පමණක් දීමට තීන්දුව කර ඇති බවක් මට දැනගන්නට තිබෙනවා. මේ පසුබිම තුළ මාධ්‍ය ආයතන රැසක් සේවක කොටස් වෙත විවිධ අන්දමින් මේ අර්බුදයේ බලපෑම් යොමු කර තිබෙනවා. ඔය අර්බුදයට පීඩාවට පත්ව සිටින මාධ්‍යකරුවන් වගේම මාධ්‍ය ආයතන වලද මේ අවස්ථාවේදී යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන්න මම කැමතියි. මේදී රජයේ මාධ්‍ය සහ තමන්ගේ හිතමිත්‍ර මාධ්‍ය දෙස පමණක් නොබල අනෙක් නිදහස් මාධ්‍ය දෙස සාධාරණව කටයුතු කරන්න කියලා අපි අපේක්ෂා කරනවා. රජයේ පාලනයේ මාධ්‍ය අපි ආරක්ෂා කළ යුතුයි. පුරවැසියව අපි මාධ්‍ය ආරක්ෂා කරන්නත් ඕනේ. මාධ්‍යයේ විතරක් නෙමෙයි ආසාදිතයන් ඉන්නේ. සමාජයේ හැම කොටසකම ආසාදිතයන් ඉන්නවා. මගේ මතය ඇවිල්ලා මේක මාධ්‍යයට විවෘත කළ යුතුයි. සාක්ෂිකරුවන් හා සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නකොට ඒ අය ආරක්ෂා කිරීමට රජයට තියෙනවා වගකීම. පාතාල ලෝකයේ පුද්ගලයන්ට ත්‍රස්තවාදීන්ට හෝ මිනිමරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. නමුත් ඒ දඬුවම තීරණය කළ යුත්තේ අධිකරණය හරහායි. අද රූපවාහිනී සංස්ථාවේ න්ියුස් රේටින් වල ඉන්න තැන මොකක්ද? යාපාන ආණ්ඩුව කාලේ තිබුණේ කොතනද කියන එක පොඩ්ඩක් බලන්න. ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ එදා තිබිච්ච රේටින්ස් මොකද්ද? දැන් අද තියෙන තැන කොතනද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරන්න මහා මේවර කරපු මාධ්‍ය අද මේ වෙන සිදුවීම් පැත්තකට දාලා ඒක ජනතාවගේ කරබිරට යෑම සාධාරණය කළ පාඩුව ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ජනමාධ්‍ය සදාචාරාත්මකව රටේ ජනතාවට වග කියන මාධ්‍යයක් ඒ තුලින් ඉටු වෙන්නේ නැහැ. අද මේ අයවැයේ ජනමාධ්‍ය වේදින්ගේ ගැන නමක්ක් කියලා නැහැ. කිසිම සහනයක් දෙන්න තියා රැකියාවල ආරක්ෂිතභාවය මේ කොවිඩ් තරහා නිර්මාණය වෙලා තියෙන යසරණ භාවය උත්තරයක් වන්නවා. යෝජනාවක් ඇතුළත් නොවීම පිළිබඳව අපි විපක්ෂයේ විදිහට අපේ අප්‍රසාදය පළ කරනවා විතරක් නෙමෙයි. ගරමතුමාට ගේ ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය වේදින් කරේ කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව හදන්න ඒ වෙනුවෙන් යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. මාධ්‍ය ආයතන බෝම්බ ගැහුවා, ගිනි තිබ්බා, ක්ලේමෝ බෝම්බ ගැහුවා. අද වෙනතුරු කාවත් අල්ල ගන්නට බැරි වුණා. අනේ විනාඩියක් දෙන්න සර්. පාර්ලිමේන්තුවේ 2010 ජූලි 31 වෙනිදා කාර්ය මණ්ඩලයට පහර දීලා ගෙන තිබුණා. එතකොට සිරස කොම්පඤ්ඤ වීදියේ 2010 මාර්තු 22 පස් දිනකට තුවාල වුණා මේ සිද්ධිය වලින් අලාභහානී මිලියනයකට වඩා සිදු වුණා. ස්ටුඩියෝ කොම්ප්ලෙක්ස් එක සම්පූර්ණයෙන් ගිනි තිබුවා. T56 ගෙනල්ලා වෙඩි තිබුවා. ආරක්ෂකයන්ගේ ඔක්කොම අවියායුධ පැහැරගෙන ගියා. මාධ්‍යයට ගහනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගහනවා. බොරු රැවුල් දාගෙන ඇවිල්ලා කණ්ඩායමක් ගෙනල්ලා බොරුවට මාධ්‍ය ඉස්සරහ කොච්චර නරක විදියට හැසිරෙව්වද? ජනාධිපතිතුමාට අපහාස කරන කියන නොයෙකුත් දේවල් කිව්වා. මේක රීති ප්‍රශ්නයක් නෙවෙයි. ડોක්ටර් මහජන පක්ෂයේදී ප්‍රේමදාස යුගයේ පුපුරපුවත් ડોක්ටර් කියන්නේ. හරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. 89 ම 88 ම ආමර මන්ත්‍රීතුමා කිව්වා විතරක් නෙවෙයි අපි පාරට බැස්සා. මේ දිනේෂ් ගුණවර්ධන එමෙතුමා දන්නවා. මේ මාධ්‍ය නිදහස ගැන කතා කරනකොට බොහෝ දෙනෙක්ගේ කතිකාවකට ලක්ුණේ රිචඩ් සොයිස මහත්මයාගේ සිට ආපු අමහිරි අතීතයේ සම්බන්ධව. මම සතුටු වෙනවා. 2010 අගභාගයේ මාධ්‍ය අමාත්‍යාංශය බාරගත්තට පසුව 2019 ගායන්ත කරුණාරත්න කරුණාතික මැතිතුමාගේ පසුවත් ඔය කියන විදිහේ අතුරුදහන් වී මිනී මැරුම් අපිට අහන්න සිද්ධ වුණේ නැහැ. අඳුරු යුගයේ අවසාන කරලා වැදගත් දේශපාලන තීන්දුව හරහා වැදගත් යුගයකට ඇවිල්ලා තිබේ. ඒක ඉදිරියට ගෙනියන්න වග බලා ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. වර්තමානයේ වගකීම මට තියෙනවා. මේ වගකීම අකුරට ඉෂ්ට කරන්න මම බැදී සිටිනවා කියන එක තාමත්ම පැහැදිලිව සඳහන් කරන්නට. 2015 යහපාලන ආණ්ඩුවේදී මේ රටේ මාධ්‍ය වේදින්ගෙන් නෙමෙයි පලි ගත්තේ. මේ රටේ ජනතා නියෝජිතයන්ගෙන් ඒ පලි ගැනීම ගත්තා. අර ලැම්බෝගනීස් කතාවෙන් පටන් ගත්ත නොයෙකුත් මං ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ. විශේෂයෙන්ම පහුගිය කාලය තුල මේ මාධ්‍ය අමාත්‍යාංශයට තියෙන ආයතන ටික ගත්තොත් ඒ ආයතන අවුරුදු පහ තුල මේ රටේ ඉතිහාසයේ විනාශයෙන් විනාශයට කරපු කාලයක් නෑ. අපිට පොතක් ලියන්නට පුළුවන් අවුරුදු පහක් ඇතුළත ආයතන විනාශ කරන්න පුළුවන් ක්‍රමයක් මේ විදිහේ හොයාගන්න පුළුවන් නම් මේ විදිහේ ආයතන විනාශ කරපු විදිහක් අපිට කියන්නට බෑ.
රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි තොරතුරු. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර නගර සීමාවේ ඇති පාසල් 45ක් හෙට සිට එළඹෙන දෙසැම්බර් මාස 4 වෙනිදා දක්වා වසා තැබීමට පියවරගත් බව මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා. COVID-19 වෛරස් ආසාදනය වීම හේතුවෙන් සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳ තොරතුරු ඊයේ දින වාර්තා වුණා. අදාළ පුත්කලින් සිවුදෙනා, ගිනිගත්තේන, සියඹලාපේ දකුණ, කොළඹ 15 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් තහවුරු වූ මරණ අතර ගිනිගත්තේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදී පිරිමි පුත්කලෙකු දවනවා. ඔහු බන්ධනාකර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත ඇතුළත් කෙරුණු පුත්කලෙක්. එම පුත්කලයා පසුගිය 22 වන දින මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග පාචන රෝගී තත්ත්වයක් හේතු වී නැති වූ ආසාදන තත්ත්වෙන් බහු අවයව අක්‍රිය වීමයි. එසේම පරස් 4 හැවිරිදී සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුත්කලෙක්ද ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අතරට අයත්. එම පුත්කලයා ඊයේ දින හොමගම මූලික රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගයක් COVID-19 වෛරසය සමග උත්සන්න වීමයි. ඊයේ දින තවත් කාන්තාවක් COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. එම කාන්තාව කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරණියක් වන අතර ඇයත් හොමගම මූලික රෝහලේදී මියගොස් තිබුණා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදී පිරිමි පුත්කලෙක්ද ඊයේ දින COVID ආසාදිනී වීම හේතුවෙන් කොළඹ IDH රෝහලේදී මියගොස් තිබෙනවා. COVID-19 ආසාදිනී සමග නිදන්ගත අක්මා රෝගයක් උත්සන්න වීමෙන් අදාළ පුත්කලයා මියගොස් තිබෙනවා. COVID-19 රෝගීන් 94 දෙනෙක් අපේ රට තුලින් වාර්තා වෙලා තියෙනවා. මේ 81 දෙනෙක්ම ඔක්තෝබර් 4 වෙනිදාන් පස්සේ අපිට හමු වෙච්ච එහෙම නැත්නම් පැලියොගඩ පොකුර අපි හඳුනා ගැනීමෙන් පසු මිය ගිය කොවිඩ් 19 ආසාදිතින් මේන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලදී මිය ගොස් තියෙනවා. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර නගර සභා සීමාවේ ඇති පාසල් 45ක් හෙට සිට ලබන දෙසැම්බර් මාස 4 වෙනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා. අපි විශේෂ රැස්වීමක් ඇදෙව්වා සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අදාස් සැලකිල්ලටගෙන අපි අද දින සිට දෙසැම්බර් මාස 4 වන දින තෙක් මහනුවර නගර සභා සීමාව තුල තියෙන පාසල් 45ක් වසා දැමීමට තීරණය කළා. බන්ධනාකාරයේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ව්‍යාජ සාක්ෂි නිර්මාණ කිරීමේ චෝදනා මත ශානී අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවටගෙන තිබුණා. බන්ධනාකාර ආශ්‍රිතව ඊයේ දිනේත් නව ආසාදිතීන් 24 දිනක හඳුනා ගැනුණා. ඒ අනුව බන්ධනාකාර වලින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 753ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආරච්චි කටුව පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග ආරච්චි කටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ආරච්චි කටුව පොලිස් ස්ථානය මෙවන විට නල්ලතරන් කටුව ප්‍රජාශාලාව තුළ තාවකාලිකව ස්ථාපනය කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 17 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒත් සමග පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මුළු COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ජාතික බෝවන රෝග විද්‍යා ඒකකයේවත් IDH රෝහලේ හෙදියකට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට වාර්තා වුණා. ඇයට වෛරසය ආසාදිනී වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටයි අනාවරණය වී ඇත්තේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය මගින් පසුගිය 22 දින සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් බේරුවල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ දර්ගා නගරයේ උපකාර්යාලය දින 14කට తాවකාලිකව වසා තබා ඇති අතර බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද නිරෝධායනයට ලක් කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
ඊයේ දිනේදී මෙරටින් COVID-19 ආසාදිතයින් 458 දිනකෝ හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 259ක්. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23ක් ඊයේ දින හඳුනා ගැනුණා. රටේ සියලුම ජනතාවට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසට නිරන්තර දැනුවත් කිරීම සිදු කරත්තේ මුව ආවරණයක් නොපැළඳ මගේ ජනතාවගේ ජීවිතය අනතුරේ දමමින් කටයුතු කරන බස් කොන්දොස්තරවරයෙකු පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ඒ අලුත්ගම සිට කොළඹ දක්වා දහවෙනි වූ සුඛෝපභෝගී බස් රථයකින් මෙම බස් රථයේ කොන්දොස්තරවරයා මුව ආවරණයක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී එම බස් රථයේ කොන්දොස්තරවරයාගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නක්. අනුන්ගේ දිනේ කියලා තින් නොයි. අනුන්ගේ දැක්කම නැරඹිර කතා කරන්න ඕනේ. මේවා වැඩ කරන්නේ ඔය මිනිස් කියලා හිතන්නේ. අනුන් ගැන හංගගෙන ඉන්නේ නේ. අපෝ ඔව් හැටිත් එකම පේන්න හැටි. ඒ මාසේ නම කඩවාන් ඉන්නකෝ තවම කියන්නේ. ඔය කඩවාගෙන ඉන්නේ තවසේ. අමුද කියන බලා ගන්න ඕයි මම අවුරු 20කට ප්‍රයිවට් බස් 100ක් තියන් මොකක්ද කතා කරන්නේ කියන එකද නේද ඒක ඉතින් 100 තරම් ආවද මම ඉන්නවා මේ මේ කොහක් 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 කියවලා නොරනේ නේ ඔක ඇටිටි නෑ නෑ මාසේ හැල්නවා මචං හැද බලන්න ගන්න ඕන නේද නවත්තලා ගන්න පුළුවන් නේද වැරද්ද රුපියල් බලකට දැන් ගනි මොකද වැරද්ද මේ එනවා නෝමල් අරු කෑ ගන්න එන්න බගල මන්ජුවා ඉස්සරහ එන්න ඉල්ලා ගේවනක් නෑනේ පුතේ මෙ අතර පවතින වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථවල ගමන් කරන මගේ ජනතාවට ගමනාගමන මණ්ඩලය විසින් සහන රැසක් සපයා දී තිබෙනවා. අපේගේ මගින්ගේ ආරක්ෂාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තීන්දුවක් ගත්ත ආරක්ෂක අරපුදලක් පිහිටවන්නට කොවිඩ් වෙනුවෙන් ප්‍රධාන පරමාර්ථය තමයි කිසියම් ආකාරයකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් තුළින් කිසියම් කෙනෙකුට ආසාදනයක් සිදු වුණොත් කොවිඩ් 19 වෛරසය ඔවුන්ට එක් අයෙකුට රුපියල් 10000ක දීමනාවකුත් කිසියම් ආකාරයකට එවැනි පුද්ගලයෙක් මරණයට පත් වුණොත් රුපියල් 5000ක දීමනාවකුත් ගෙවන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීන්දු කරා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේ ගමන් කළ බව තහවුරු කරන්නට ටිකට් පත ඉදිරිපත් කළ යුතුමයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ අදත් පෙනී සිටියා. පැය 5කට අධික කාලයක් සාක්ෂි ලබා දෙමින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අද දිනෙන් අවසන් වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ 8 වෙනි දිනටත් සාක්ෂි ලබා දීම සඳහා අද පෙනී සිටියා. පැය 5කට අධික කාලයක් සාක්ෂි ලබා දීමේ අනතුරුව හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීම අදින් අවසන් වෙනවා. එදා වගේම අදත් මම දැඩි ලෙස සංවේගයටපත් වෙනවා, කනගාටුටපත් වෙනවා. මගේ කාල සීමාව තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඒ වගේම අද වෙනකොට දින 8ක් කොමිෂන් සභාවට මට ඒක දිගටම පැමිණීමට ලැබීම ගැන මම සතුටු වෙනවා, අවශ්‍ය වෙනවා. මම රටට දීලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය, ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ජනතාවට දුන්න නිදහස මූලික වශයෙන්ම ඇතැම් අය වැරදි විදිහට පාවිච්චි කළා. මේ අන්තවාදී සංවිධාන උඩට එන්නත්, ඒවා ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වෙන්නත් එකවර සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, මගේ කාලේම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, ඉතිහාසයක් තිබෙනවා. ඒ සහජීවනයේ සිංහල, දමිළ, මුස්ලිම් ඒ වගේම සියලු ආගමික බැතිමතුන් එකට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. එන 8කට කලින් ඔබතුමා හිටියේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ අත්වැරදීම් තියෙනවා. නමුත් ජනාධිපතිවර හැටියට ඔබතුමාගේ වගකීමක් නැහැ කියන මතේ දැන් මේ අවස්ථාවේදී දින 8ක් සාක්ෂි දුන්නාට පස්සෙත් ඔබතුමා මේ මතේ ඉන්නවා. මේමයි මේ ගරු කොමිෂන් සභාවේ කටයුතු තවදුරටත් කිරෙන නිසා කොමිෂන් සභාව අභ්‍යන්තරයේ දුන්න ප්‍රකාශ සහ සාක්ෂි පිළිබඳව මාධ්‍යයට කතා කිරීම ඒක සුදුසු වෙන්නේ නැහැ. ඉතින් යහපාලන විරසකයේ මේ ප්‍රහාරයට යම් හෝ බලපෑමක් ඇති වුණා කියලා කියනවා. ඇත්තටම එහෙම එකක් වෙනවද? ඇයි විරසකයා ඇති කරගත්තේ? එහෙම හිතෙන්නේ නැහැ. යහපාලන විරසකය මේ ප්‍රහාරයට හේතුවක් නෙවෙයි. සහරාන් වැනි ඉතාමත්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙහෙ වූ පිරිසක් මේ රටෙන් පිට ඇති කියලා මම විශ්වාස කරනවා. දින 52න් පසු ආරක්ෂාව බිඳ වැටුණා කියන කතාවයි. නෑ නෑ එහෙම එකක් නෙවෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශ පරිදි සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින් රක්ෂණාවරණය ලබා දීම වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ සඳහා වෙන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුනා දීමේ පළමු අධිර ක්‍රියාත්මක කරමින් රක්ෂණාවරණය ලබා දීම වේදිකා නාට්‍ය ශාස්ත්‍රය සඳහා වෙන් කර තිබෙනවා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශනය 2020 වර්ෂයේදී යථාර්ථයක් බවට පත් කරමින් හඳුනා දෙන මෙම රක්ෂණාවරණය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත් කටයුතු අමාත්‍ය හා ටවර් හෝල් රංගහලපදනමේ සභාපති අග්‍රාමාත්‍යතුමන්ගේ අධීක්ෂණය හා පූර්ණ උපදෙස් මත සිදු කෙරෙනවා. ජාතික මේ ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි ටවර් හෝල් පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ප්‍රේක්ෂා රක්ෂණ ක්‍රමය ඔස්සේ සුදුසුකම් සපිරූ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නාට්‍ය නිෂ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග විඤ්ඤාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍ය සංගීතය, වේදිකා කළමනාකරණය යන අංශවල නියුතු වයස අවුරුදු 35 75 අතර නාට්‍යවේදීන්ට රක්ෂණාවරණය සැපයනවා. මෙම රක්ෂණාවරණය සඳහා රක්ෂණලාභීන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීම විශේෂත්වයක්. නාට්‍ය ශාස්ත්‍රය තුල ඇති ප්‍රවීණතාවය හා ජේෂ්ඨත්වයේ අනුව මේ සඳහා ප්‍රමුඛතාවය ලැබෙනු ඇති. ප්‍රේක්ෂා රක්ෂණාවරණය සඳහා ආයුධම්පත් www.towerhall.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර තම ආයුධම්පත් 2020 වසරේ දෙසැම්බර් මාස 20 වන දිනට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් ටවර් හෝල් රංගහල පදනම අංක 123 සෞසිරිපාය විජේරාම මාවත කොළඹ 7 ලිපිනයට ලියාපදි ජිතපැලෙන් යොමු කළ හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දෙන මුවාවෙන් ආණ්ඩුවේ අවශ්‍යතා පමණක් ඉටු කර ගැනීමට උත්සාහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලාංකික රාජ්‍යංශයේ එවැගේම පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාමයාමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කරන්න රජය එකපාර්ශ්වම තීරණය කළා තියෙනවා. මොකද්ද මේකේ යටි අරමුණ? සේවක අර්ථ සාධක අරමුදල් වල මුදල් අඩුම තරමින් රුපියල් බිලියන 500ක් පමණ මේ ආකාරයට ආණ්ඩුවට මිනිස්සුන්ට ලබා නොදී Taman සතු කරගන්නත් එය අයවැය හිඟේ පියවා ගැනීමට යොදවා ගන්නත් පුළුවන්. කිසිම ආකාරයකට අයවැය කතාවේ නොකියපු දෙයක් ආණ්ඩුව කරා ගැසට් නිවේදනය. ඒක තමයි බාණ්ඩ හා සේවා 2574කට අලුතෙන් සෙස්බදු ඉතුලත් කළා. මේ සිදුවීමෙන් තියෙන්නේ මේ ජනාධිපතිතුමා බලයට පත් වූ වහාම ආර්ථික උපාය මාර්ගයේ වෙච්ච ධනපතියන්ට බදු සහන ලබා දීමේ නව ලිබරල් ප්‍රතිපත්තිය ප්‍රතිචාරය තමයි මේ ලැබෙන්නේ. දැන් අන්න ඒ නිසා සිද්ධ වෙලා තියෙනවා EPF ETF නොගෙවා අවුරුදු 5ක් ඒක හිර කරගෙන ඉන්න. ඒ වගේම සෙස් බදු පනවලා පිටරටින් එන බාණ්ඩවල මිල ගණන් ඉහළ දම්මන්න ධනපතියන්ට සහන දීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක දැන් ජනතාවට පටවමින් ඉන්නවා. මේ පාලක කණ්ඩායමට හිතවත් ගජමිතුරු කල්ලියක්ගේ ග්‍රහණයට නැවත රට හසු වෙමින් තියෙනවා. ඊයේ මම හිතනවා ලංකාවට තාම කාලකන්ණි දවසක් කියලා අපි දැක්කා. අහලා ඇති ගොරකා කාපු රිලවට මොකද්ද උනේ කියලා. දැන් මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ගොරකා කාපු රිලවට වෙච්ච වැඩේ කියන එක මේ අස්සදි මතක් කරගන්න. ඊ අපි දකිනවා මහා අශෝභන සිද්ධියක්. දල්දා මාලිගාවට බෝම්බ ගහලා අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරන්න මුල් වෙච්ච හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් කරපු ඒ සියලු දේ කරපු පිල්ලයන් දීපාවලියට හිරේ ඉඳන් ගෙදර යනවා උත්සව වලට යනවා ඊයේ තාමත්ම ලස්සන විදියට එළියට එනවා. ඒ අතරතුරේදී දැන් මෙන්න මේ දැන් ටිකට ඉස්සෙල්ලා නිවුස් එකක් ගියා ශානි අබේසේකර කියන ඒ නිර්භීත එඩිතර අපේ පොලිසිය නිලධාරියා එතුමාට කොවිඩ් වැළඳලා තියෙනවා කියන එක. මේක ඉතාමත්ම කනගාටු කරුණක්. එතකොට පිල්ලෙයාන්ට බේල් ශානිව ජේල් එකේ දාලා තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. අවුරුද්දකින් රට ෆේල් වෙලා තියෙනවා. තවනම් ෆේල් වෙන්න දෙයක් ඉතුරු කරන්නේත් නැති ඒ වගේ පිල්ලෙයන් අවසන් සිදුවීමක්. ඉතින් එයාට එන්න පුළුවන් නම් සිටකර යාගේ නියෝගය අරගෙන සම්බන්ධ වෙච්ච අය ඉරේ ඉන්නවා. 100ක් 150ක් විතර ඉන්නවා. එයා ඩිස්කස් කරන්න පුළුවන්. පිල්ලෙයන්ට එන්න පුළුවන් නම් කරනට එන්න පුළුවන් නම් කේපී ඉන්න පුළුවන් නම් ඇයි එහෙට එන්න බැරිය? තමන්ට ඕනෑ පමණක් එහෙට දාගෙන අනේ එතන තියාගෙන ඒකට විතර ජාතිවාදය පත් කරලා කතා කරගෙන ඉන්නවා නම් වැරදි. මේ රටක් හදන්න බෑ. මේකත් සර්ගේ ෆේල් ලයිස්ට්වේ එකක් කියලා මම කියන්න කැමතියි. කොළඹ වරායේ නැගෙනහිර පාරයන්තයේ ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් බන ගිවිසුම මෙරටට සාධාරණයක් සිදුවන ආකාරයෙන් සකස් කර ගැනීමට මෙවැනි විට සාකච්ඡා සිදු කරමින් පවතින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපිට මතකයි පහුගිය අවුරුදු 5 ආණ්ඩුව මෙරටේ
ආර්ථික මර්මස්ථාන බදු දීපු හැටි අම්බන් තොට වරාය විකුණපු හැටි 85යි 15යි 80ක් චීනට දුන්න අවුරුදු 99 වැඩි කිරීම 99 ඒ සඳහා අයද කරපු මුදල අඩු ගානේ අපිට ඉදිකිරීම සඳහා අය කරපු මුදලවත් අපට අය කරගන්න බැරුණා ඒ දේපලවල වටිනාකම විතරක් බිලියන 5ක් US ඒ 75ක් අය කරේ නැ US මිලියන 900 ගානකට අම්බන් තොට වරාය වික්කේ 99 වැඩි කිරීම දෙකකට 85ක විදේශ රටවකට බලයක් දීලා අපේ අපි නැගෙනහිර පර්යන්තය අපි අපේ ආණ්ඩුව කාලේ 2014 වෙනකොට 140ක් සංවර්ධනය කරලා අපි නැගෙනහිර පර්යන්තය දවෙන්ත වර්ධනය කරගෙන ගියා. හැබැයි 2009 මේ යහපාල නාණ්ඩුව තමයි ඉන්දියාවයි චීනයත් එක්ක කිවිසුමක් අස්සම් කරලා මේ කටයුත්ත කරේ. ඒ නිසා අපිට සිද්ධ වුණා මේක සමතේකටපත් කළා. අසල්වැසි රටවල් අපිට තරහ කරගන්න බෑ. ජාත්‍යන්තරත් එක්ක කිවිසුම් අස්සම් කරන්න අවලංගු කරන්න බෑ. හැබැයි මේ රටට සාධාරණව මේ රටට හොඳ වෙන විදියට මේ කිවිසුම සාකච්ඡා සකස් කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. මේ මේක ලබා දෙන්නේ 151යි 49 151ක් ශ්‍රී ලංකා රජයට අයිතිය තියෙනවා. ඉතින් ඒ නිසා මොනම හේතුවකටත් අපි ලෑස්තිද මේ රටේ රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණන්න. මේක වැඩි කොටස් වෙනත් රටකට විකුණන්න කටයුතු කළා නෑ. වැරදි මත මේගොල්ල සමාජගත කරන්න හදනවා මාධ්‍ය දිහා බලමු අපි දකිනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නැවත පුරුදු සමාජ නොමග යැවීමේ පට්ටපල් බොරු කීපයක් කියනවා එතුමා කියනවා ලංකාවේ උසාවි වහලා බෑ උසාවි අරින්නේ ආණ්ඩුවේට සම්බන්ධයට අප ගන්න විතරයි ආණ්ඩුවට සම්බන්ධයි නඩු විතරයි අහන්න කියලා පට්ටපල් බොරුවක් ලංකාවේ මත උසාවි ඇරලා ඒ කොහෙවත් උසාවි වහලා නැහැ එතුමා කියන සමහර කාරණාත් සමහර පට්ටපල් බොරු දැන් පිල්ලයන් මන්ත්‍රීතුමාට විරුද්ධව තියෙන චෝදනාවට සාමාන්‍යයෙන් උපරිමයේ තියාගන්න පුළුවන් රිමාන්ඩ් භාරය අවුරුද්දයි. හැබැයි එතුමා අවුරුදු 5ක් රිමාන්ඩ් භාරය තිබ්බා. එතුමාම හිරේ තියාගත්ත රිමාන්ඩ් එක තියාගත්තේ ඇයි? එතුමා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයක් කරපු නිසා. ඉතින් ඒක තමයි අධිකරණය නිවැරදි කරේ. ඒතකොට අධිකරණයට ඇඟිලි ගහලා තියෙන්නේ අපි නෙමෙයි. අධිකරණතුමා එතුමාගේ මේ නඩු අරගත්තම මේ නඩු තීන්දුව දෙන දවසේම ලංකාවේ ඉන්න සෑම නීති විශාරදෙක්ම කිව්වා ඉනඩු තීන්දුව වැරදි කියලා. මොකද නඩු තීන්දුව දෙන නඩුකාරයා නඩු තීන්දුව දෙනකොටම කියනවා ලලිත් විරතුංග මැතිතුමාට සහ පැල්පිට මැතිතුමාට ඒ ගනුදෙනුවෙන් කිසිම පෞද්ගලික වාසියක් නැහැ කියලා. එහෙම කියලා දෙන්නම හිරේ දානවා. එතකොට ඒ සමහර නඩුකාරවරුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරලා සමගි ජන බලවේගයේම ඉන්න මන්ත්‍රීවරු නේද? ඔයාලට ප්‍රොමෝෂන් එක අරන් දෙන්නම්. අරයවි හිරේ දාන්න. ඔයාට ඔයාගෙන මම අද රෑ කතා කරන්නම්. බය වෙන්න එපා කියලා කිව්වේ අපිද? එතකොට ඒ ඇඟිලි ගැසීම් දැන් නිවැරදි වෙනවා. මේ විදියට ජනතාව නොමග යවීම නවත්තන්න ඕනේ. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම කොවිඩ් වසංගතය විකුණාගෙන දේශපාලන වාසි ගන්න එක. පාර්ලිමේන්තු මන්ත්‍රී රේෂාඩ් බදියුදීන් මහතා දැඩි අප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනකේ මහතා අද නියෝග කළා. එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. මේ අතුළු අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පසුගිය ජනාධිපතිවරණයේ පැවති සමයේදී අවතෙන් වුවන් චන්ද පොළවෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාදී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද දින කැඳ වූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. එහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දැඩි අප කොන්දේසි පනවමින් මුදල් හරිනු ලැබුවේ රුපියල් ලක්ෂයක මුදල් අපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මතයි. මන්ත්‍රීවරයාගේ අපකරුවන් ලෙස ඔහුගේ සමීප ජාතීන් ඉදිරිපත් විය යුතු බවටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම අපකරුවන්ගේ පදිංචිය සහ ඥාතිත්වය තහවුරු කරමින් අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර රිෂාඩ් මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනමක්ද මෙහිදී පනවනු ලැබුවා. මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අප ලබා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළා. මන්ත්‍රීවරයාට අප ලබා දීමේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර දිවිනගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිය සාක්ෂි නොකඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැත් යන තීන්දුව මේ මස 30 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.
ஜெனரல் துசித் முதலிகே மகதா விசின் பெமினில் பார்ஷவே லிக்கித தேசனது அதிகரணேட பாரதுனா அல்லஸ் சோதனாவக் சம்பந்தின் வரதகருவே சிறுதண்டுவம் நியமவே சிட்டின தமான்வ அப்பமத்த முதாகரணில சில்லா ஹிட்டபு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதாகே ஹிட்டபு காரியமண்டல பிரதானி ஐஎச்கே மகாநாம் மகதா விசின் எதிர்பார்க்கல அப்ப இல்லிமா கொழும்பு திரிபுத்கல மகாதிகரண வெளிசுறு மண்டல விசின் பிரதிஷேப கலா சம்பத் அபேகோன் சம்பத் விஜயரத்ன சக சம்பா ஜானகே ராஜரத்னியான மகாத்ம மகாத்மீன்கின் சமன்வித் திரிபுத்கல மகாதிகரண வெளிசுறு மண்டல விசின் மெம நியோகிய நிகுத் கருணு லெபுவா தம சேவாதாயக்கியா ரந்தவா சிட்டின வெளிக்கட பந்தனாகாரே துல கோவிட் ஆசாதித்தின் ரசக் ஹமுவிய திபவாத் சிய சேவாதாயக்கியா ஹர்த ரோகியக் வன பெவின் ஓகே ஜீவித்தேட்டு அனுதுரக் சிதுவிய ஹகிபாவ அப்ப இல்லீம இதிரிபத் கருமின் ஓகு வின்வின் பெனிசிட்டி நீதிங்க வருன் மீட்ட பெரு அதிகரணேட்ட கருணு தக்வா திபுனா මෙන්න මීට ටික වේලාවකට පෙර ලැබුණු ප්‍රවෘත්තියක් මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ඒ මීට ටික වේලාවකට පෙර නව ආසාදිතින් 294 දෙනෙකු වාර්තා වීමත් සමගයි මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ මොහොත වන විට වාර්තා වන්නේ 21261ක් ලෙසයි කෘතිමරා නීති විරෝධී මත්පැන් සහ නීති විරෝධී දුම් වැටි විශාල වශයෙන් රට තුළ ව්‍යාප්තව ඇති බැවින් ඉන් රජයට අහිමිවන රුපියල් බිලියන 80ක් පමණ වන බදු මුදල් ලබා ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා ඊට පිළිතුරු ලබා දුන්නේ මුදල් රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතායි කොතෙකුත් නීති රීති පැනවුවද දඬුවම් ක්‍රියාත්මක කළද මේ සෑම දෙයකින්ම රිංගා යමින් සහ ඇතම් විට බල පුලුවන්කාරකම් වලින් පෝෂණය වෙමින් රට තුල තවමත් සරුවට නීති විරෝධී මත්පැන් ජාවාරම නීති විරෝධී දුම්වැටි ජාවාරම මෙන්ම કૃතිම රා නිෂ්පාදනයන්ද අපූර්වට සිදුවෙමින් පවතිනවා ශරීරයට ඊටාම අහිතකර ද්‍රව්‍යයන් භාවිතා කරමින් මෙලෙස නිෂ්පාදනය කරනු ලබන නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය કૃතිම රා හරහා ජීවිතද මාරාන්තික තත්වයකට පත් තිබෙනවා මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අප නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කළද නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය දුම් වැටි සහ કૃතිම රා නිෂ්පාදනයන් අපූර්වට රට පුරා සිදුවීම අභාග්‍ය සම්පන්න සිදුවීමක් ආරක්ෂක අංශ මෙන්ම රජයේද දැඩි මැදිහත් වීමක් තුලින් මෙව තත්ත්වයන් නතර කිරීමට නීතිය ක්‍රියාත්මක කළද එය සාර්ථක වී ඇත්තේ කොතෙක් දුරටද යන්න පිළිබඳව එය සමාජයේ පැතිර ගොස් ඇති ආකාරය පිළිබඳ දකින විට ඕනෑම අයෙකුට සිතාගත හැකි රජයට කෝටි ගණනක බදු මුදලක්ද අහිමි කරමින් සිදුවන මේ ක්‍රියාදාමය වහාම නතර කළ යුතු බවට අද පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ වුණා. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් යොමු කළ මෙම තත්කාලීන වූ ගැටලුවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පිළිතුරු ලබා දුන්නා. මේ රටේ මහා වසංගතයක් විදිහට මේ કૃතිම රා විශේෂයෙන් ඇමෝනියායි යූරියා පොරයි පරණ ෆෝන් බැටරි වල නිකන් කැඩ්මියම් බැටරිත් ඒ වගේම සීනිත් පාවිච්චි කරලා තමයි මේ કૃතිම රා හදන්නේ. මේ કૃතිම රා එක පැත්තකින් අරක්කු නිෂ්පාදනයටත් අනිත් පැත්තෙන් විනාකිරි නිෂ්පාදනයක් ගන්නවා. අරක්කු පිළිබඳ කාරණේ විනාකිරි පිළිබඳ කාරණේ ගත්තොත් මේක සෞඛ්‍යමත්තුමියත් ඉන්න වෙලාවේ මේක බරපතල සෞඛ්‍යමය ප්‍රශ්නයක් බවට අදපත් වෙලා. දැන් ඔබතුමාට ආපු වார்த்தාවේ කොහොම තිබ්බා કૃතිම රා යම් ප්‍රමාණයක් විනාකිරි නිෂ්පාදනය දෙනවා මේ පසුපෙළ ඉන්න ආණ්ඩුපක්ෂ මන්ත්‍රීතුමන්ලගෙන් අහුවත් කියනවා ඒ පිළිබඳව මීට වඩා ගැඹුරු විද්වත් පරීක්ෂණයක් ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරීනුත් ස්වාධීනව මේ වාර්තා දෙන අයට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීනුත් ඊටමතර වෙළඳ අමාත්‍යංශ යටතේ ඉන්න පාරිභෝගික අධිකාරිය නිලධාරීනුත් විසකුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අනිකුත් අවශේෂ ආයතනත් යොදාගෙන විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කළා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමා කියන එක පිළිගන්නවා. මෙතනදී සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි අපි නිලධාරීන්ගෙන් ඒ කරුණු කාරණා අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී මේ උත්තර ලබා දෙන්න. ඔබතුමා කිව්වා වගේම මමත් එහෙම තමයි කරලා තියෙන්නේ. ඒකට දැන් ඔබතුමාගේ කරුණු කාරණා මම මට හිතෙන විදිහට වැදගත් කරුණු කාරණා. අපි ඒ ගැන විශ්ලේෂණය කරලා මම තවදුරටත් ඒ ගැන මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමාට කියන්න. ඔබතුමාගෙන් දෙවැනි අතුරු ප්‍රශ්න විදිහට දැනගන්න කැමති ජනාධිපතිතුමා අයවැයලේකනේ සඳහන් කරා සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී මත්පැන් දුම් වැටි වෙළඳාම් වළක්වා ගැනීමේ නියාමනයන් ශක්තිමත් කිරීමට හැකිවන පරිදි දල වශයෙන් රුපියල් බිලියන 80ක් විතර
නීති විරෝධී මත්පැන් සහ මේ ආශ්‍රිත කාරණා එක්ක සුරාබද්ධ වශයෙන් ලැබිය යුතු බිලියන 80ක් විතර වංචා කරනවාය කියලා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ වෙනවා. මම ඔබතුමාට මේ පිටපතක් දෙන්නම්, මේ මාධ්‍ය වාර්තාවල පිටපත. හැබැයි මුදල් අමාත්‍යාංශයමත් පිළි අරගෙන තියෙනවා ජෙම වාර්ෂිකව සිද්ධ වෙන හොරකම බිලියන 40යි කියලා. 80 පිළිගන්නේ 40යි කියලා. ඒ කියන්නේ බිලියන 40ක යම් වංචාවක් සිද්ධ වෙනවා. විවිධ අවස්ථාවලදී මේම ලීකේජ් එක, ඒ කියන්නේ බදු නොගෙවීම සම්බන්ධයෙන් විවිධ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද මමත් දන්නවා ඔබතුමා කියනවා වගේම යම් අවස්ථාවලදී මේ ලැබිය යුතු මුදල රජයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක පිළි අරගෙන තිනවා. ඒ නිසා තමයි අපි ඒ සඳහා ක්‍රමවේදයන් දැන් සකස් කරගෙන යන්නේ. ඒ සියලුම බදු නැවත රජයට ලබා ගැනීමට ඒ පිළිබඳව ඔබතුමාගේ අදහසුත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දැනට ඉදිරිපත් කරලා තියෙන අදහස් ගැනත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විපක්ෂයේ මෙන්ම විපක්ෂයේ වෘත්තීය සමිතිය ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි ලෙස කනගාටුවට පත්වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ වරාය අමාත්‍යංශය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අද විපක්ෂයේ නියෝජනය කරන සමහර වෘත්තීය සමිති වලට සහ විපක්ෂයට වුමනා කළා තිනවා මේ රට එහෙම් පිටින්ම වහන තත්ත්වයට පරිවර්තනය කර. විපක්ෂයේ වෘත්තීය සමිතියේ වගකීම ඒකද වෙන්න ඕන නැහැ. ආපදාවකදී ඕනම රටක ආණ්ඩුවක් විපක්ෂයක් කියන හැම කෙනෙක්ම ඒ විපතේදී එකතු වෙනවා. නමුත් ඉතින් මේකට උදව් කරනවා වෙනුවට මේක කකුලෙන් ඇදීම කියලා කියන්නේ හරියට මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න වගේ වැඩක්. මම දකින්නේ අවුරුදු 20ක් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරයෙක්ට මම මේ වාඩි ගන්න එකම පාර්ලිමේන්තුව 225 දෙනාගෙන් 223 දෙනෙක් ඉන්න පාර්ලිමේන්තු. එකක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී දුර, අනිත් එක අපේ ස්වාමින්වහන්සේලාගේ පක්ෂයේ. තනි අලියෙක් නෙන්නේ දැන්. අහුණා තනි අලියෙක් එන්නේ. තනි අලියට වට කළා අර ටෙලිෆෝන් වයර් එක බෙල්ලේ ඔතලා. රිසීවරෙන් ඔළුවට ගහලා. මොන හරි අකරතැබ්බයක් කරොත් කියන බය තියෙන හින්දා මං හිතන්නේ එන්නේ නැති තත්ත්වයක් තියෙනවා. මං හිතන්නේ රයිනල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන වශයෙන් ඔහුගේ ප්‍රතිපත්තියක කවදාවත් ගැලපෙන්නේ නැහැ. නමුත් ඔහු පාර්ලිමේන්තුවේ සිටියුතු කෙනෙක්. ඔහු ඉතින් ඔහු තනි අසුනකින් හරි එතන ඉන්න එක මම දකින්න හොඳයි. අනිවාර්යෙන් එතුමා පාර්ලිමේන්තුවේ එන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මං හිතන්නේ මේ රටේ කිසිම කෙනෙකුට ව්‍යවස්ථාවෙන් පරිබාහිරව කටයුතු කරන්න බෑ. ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ තියෙන උත්තරීතර නීති. ව්‍යවස්ථාවට අනුකූලව තමයි රටේ ඕනෑම පුරවැසි වැඩ කරන්න ඕනේ. රටේ තිබෙන නීති පද්ධති පිළිබඳ යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒ සඳහා තමයි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. තමන්ගේ දරුවා ස්කූල් වෑන් එකේ හෝ බස් රථයෙන් හෝ පාසලට යවන අතරේ, ටියුෂන් පන්තියට යවන අතරේ දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා තාත්තා කෙනෙකුට මාසයක් මේ මුඛාවරණයක් සඳහා පමණක් රුපියල් 1000ක් වියදම් කරන්න හයියක් තියෙනවා. මහ ලොකු කයිවාරු ගහපු ආණ්ඩුවට අඩුතරමින් මුඛාවරණ අක්කත් දෙන්න සොච්චම් මුදලක්වත් වෙන් කරන්න බැරි බංකොලොත් ආණ්ඩුවක්. ඒ නිසා අපි සර්ට කියනවා සර්ගේ අවුරුද්දත් ෆේල්, සර්ගේ අයවැත් ෆේල් කියලා. ෆේල් වෙලා හිටපු අයට පාස් වෙන්න අදහසක් නැහැනේ. මනසේ දුවන්නෙම ෆේල් කියන එක. ඒ නිසා ඒගොල්ලන්ගේ ඒ නායකත්වයේ තියෙන පරාජීනත්වය තමයි නව රජයට පෙන්වන්න හදන. අපි විපක්ෂයේ කතාවලට උත්තර දෙන්නේ නැහැ. ජනතාව දන්නවා මේක ෆේල්ද පාස්ද කියලා. අපි අතින් යම් කිසි වැරද්දක් වෙනවා නම් ජනාධිපතිතුමාගේ ඉඳලා ඡන්දෙ ඉල්ලුප අපේක්ෂකයා දක්වා එනකන් අපි ඒක නිවැරදි කරගන්න ඕන වෙලාවක සූදානම්. නියෝජ්‍ය විදුහල්පතිතුමියකට කොරෝනා කියලා ජාතික පුවත්පතක යනවා. හැබැයි තවත් ජාතික පුවත්පතක කියනවා කොරෝනා ආසාදනය වෙලා නැහැ කියලා. ඒ විදුහල්පතිතුමිය ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම තව වතාවක් මට මේ පිළිබඳව PCR පරීක්ෂණයක් කරන්න අවකාශය අවස්ථාව ලබා දෙන්නේ. මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේක මානව අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක්. නිෂ්පාදනයේ පහුගිය අවුරුදු 5 තුලදී අඩු වෙලා තියෙන එක වැඩි කිරීම සඳහා අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සඳහා ලොකු මුදලක් අයවැයේදී මිලියන 2.25ක් අපිට ලබා දීලා තියෙනවා. ඒක පසුගිය අවුරුද්දත් එක්ක සංසර්ධනය කරනකොට දෙගුණයක්. ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 9 බලගණයට අයත් MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යාන බලගණය 25 වන සංවත්සරය අභිමානවත්ව පසුගිය දා සමරන ලැබුවා. පාවින යුද ටැංකිය නමින් විරුදාවලියලත් MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බලගණය 1995 වර්ෂයේ නොවැම්බර් 24 වන දින ගුවන් නියමුවන් 6 දෙනෙකු, ඉංජිනේරු කාර්ය මණ්ඩල සාමාජිකයින් 26 දෙනෙකු සහ හෙලිකොප්ටර් යානා 3කින් ආරම්භ කෙරුණා. වර්ෂ 1972 දී සෝවියට් රුසියාවෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙම හෙලිකොප්ටර් යානා ප්‍රහාරයන් සඳහාම වෙන් වූ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවන් වනවා.
MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය පියාසර කරන ලද පළමු ගුවන් නියමුවන් දෙදෙනාට හිමි ගෞරවය හිමිවන්නේ ස්කොඩ්‍රන් ලීඩර් ජගත් රොත්‍රිගෝ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් තිලින කළුආරච්චි යන නිලධාරීන් දෙපළටයි. අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා එදා සිට මේ දක්වා වසර 25ක කාලය තුළ මෙම හෙලිකොප්ටර් යාන බලගනී සමාජිකයින් 28 දෙනෙකු අප මාතෘභූමිය සුරැකීම සඳහා සිය ජීවිතය පූජා කර තිබෙනවා. එමෙන්ම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම පියාසර බලගණයන් අතුරින් වැඩිම ජීවිත පරිත්‍යාගයක් සිදු කරනු ලැබූ පියාසර බලගණයද මෙය වීමයි. අභිමානවත් වූත් ප්‍රවුඩ වූත් ඉතිහාසයකට උරුමකම් කියන මෙම අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් යාන බලගණී වත්මන් සමාජිකයින් විසින් මෙලෙස රටේ ඒකීය භාවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ තම සහෝදර ගුවන් විරුවන් අනුස්මරණය කිරීම හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ රණවිරු ස්මාරකයේ අභියසදී සිදු කළා. මෙන්ම 25 වන සැමරුම අර්ථවත් කරමින් ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රයේදී රුක්රෝපණ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. අපි යලිත් රාත්‍රී 9:35ට හමු වෙනවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.